මම ඉන්න ද රාජගිරේ යුවේ පෙරේර මාවතේ තියෙන මේ ත්‍රිවිල් පාක් එකේ අපිත් එක්ක ඉන්න අංකල් කෙනෙක් ටිකක් තලත් වැණි අංකල්ගේ නම මොකද්ද මගේ නම කිස්න අපි ආවේ අතරම මේ රටේ මිනිසුන්ට මේ දවස් ටිකේ තියෙන ප්‍රශ්න මොනවාද කියලා බලන්න ත්‍රිරෝදරත රියදුරෙක් හැටියට ඔයාලට මොනවාද මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ඔයාලට මොනවාද මිනිසුන්ට කියන්න තියෙන මොනවාද ආණ්ඩුවට කියන්න තියෙන ආණ්ඩුවට කියන්න තියෙන මට රණින් මාත්තත් එක්ක කතා කරන්න බෑ ඔයගොල්ලෝ මගේ මූණ පෙන්නුවොත් කමන්නේ රණින් මාත්තත් එක්ක කතා කරන්න බැරි නම් මම මේ කියන්නේ අපි දැන් පෙට්‍රල් ගාන්න ගියාම අපි 100 ගාන ඉල්ලනවා බොරල් ෂෙඩ් එක ලීටර් එකට වැඩිපුර 100 ගාන ඉල්ලනවා හරිද අපි එකක් කපලානේ ගාන්නේ දැන් ඒගොල්ලෝ එකයිනේ දෙන්නේ සුමාන්ට පහයි දෙන්නේ අපි දැන් 25ක් ගානවා ඒ 25 මේ ආණ්ඩුවේ තියෙන ණය බේරන්න පුළුවන් නේද අපිට පහ ගානේ දුන්නු හා එකක් කපලා පහ ගානේ දුන්නු තාණ්ඩුවේ තියෙන ණයක් හරි බේරන්න පුළුවන් නේ අද ටීවී මේ පෙට්‍රල් ෂෙඩ් වල ඔක්කොම බයික් ගන්නවා ටීවී ගන්නවා හා උන් ජරාව කරන අගිල්ල බලන්න බෝතල් කොච්චර දිනා කියලා අර ඔන්න මගේ මූණාරි පෙන්නන්න මං කියන්නේ අනිල් මාත්තට මේක ඒගොල්ලෝ හරි වැඩි කොල්ල ගත්තට කමන්නේ ආණ්ඩුවේ ණයක් හරි බේර ගන්නවනේ ඒ කියන්නේ මේ මේ පොඩි මිනිස්සුන්ව පැත්තක තියලා වැඩිපුර වියදම් කරන කෙනාට වැඩිපුර තෙල් දෙනවා ඔව් වැඩිපුර වැඩිපුර ගේ සල්ලි දෙන මිනිහට දෙනවා දැන් අපිට අපි 25ක් ගන්න සල්ලි දීලා ඒකත් අංගත් තැන් වල ගියාම 100ක් කියලා නෙවුන් ඉන්න එකක් 50ක් කියලා නෙවුන් ඉන්නවා අපි කොහොම හරි 850ට තමයි 870 තමයි පෙට්‍රල් ගන්න ඇයි ජරාවත් දෙන්න වෙලා තියෙන්නේ මේ ජරාව නැති කරන්න පුළුවන් ඒක පාට අපිට පාපා දුන්නා එකක් කපලා පාපා සුමාන්ට අපිට දෙනවා නම් 25ක් අපි ගන්නවා එතකොට ආණ්ඩුවට යනවා ආණ්ඩුවට පෙට්‍රල් ඒගොල්ලන්ට දෙන 50 ඒගොල්ලෝ වැඩි කරගන්න කියන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ සතියට ලීටර් 5 කෝටයකින් දැන් අලුත් මාෆියාවක් මේ ෂෙඩ් වල ඇතිලා තියෙනවා වැඩිපුර සල්ලි දුන්නාම තමයි එයාලා ගහන්නේ මේ QR එක නැතුව. QR එක ගන්නවා එකක් කපනවා. මං දැන් මෙච්චර දවස් තුනක් කපලා. එකක් කපලා ඒ වෙනුවට තව ලීටර් 4ක් වැඩිපුර ලීටර් 1 ලීටර් 5ක් දෙනවා. සල්ලි දෙන්න ඕනේ ඒකට. එකකට 50 ගාන දෙන්න ඕනේ බොරල් සෙට් එක ගහුවොත් 100ක් ඉල්ලනවා. කටින් ඉල්ලනවා. ලොක්කොත් ඉල්ලනවා. ඔව් මේ ෂෙඩ් වල මැනේජර් ළඟින්ද? මැනේජර් ළඟින්දලා ඉල්ලනවා. තරවෙන්න කියනවා මෙයාගෙන් තව 100ක් ගන්න කියලා. අරන් තමයි කියන්නේ. ඔයා බය නැතුව කියන්න. ඒ කියන්නේ ඒක මුදලෙන් කොටසක් මේ පොම්ප කරුට යනවා අනිත් කොටස මැනේජර්ට යනවා. මැනේජර්ට යනවා දන්නේ නැහැ. ඒගොල්ලෝ බෙදාගෙන ඔක්කොම බොනවා. ඉතින් මේවා තමයි මේ රටේ තියෙන ප්‍රශ්න අපි දන්නේ නැහැ. ආණ්ඩුවට ණයක් ණයරි බේරන්න පුළුවන් නැන්නේ 420යි අපි දැන් ගන්නෙ. අපි 350යි 370යි කිව්වොත් 370 නෙමෙයි පෙට්‍රල් ගන්න. 420ට ගන්න. ඇයි සල්ලි දීලා ගන්න. ඒක ආණ්ඩුවෙන් වැඩි කරා. පෙට්‍රල් එක වැඩි කරා 50ක්. ආණ්ඩුවෙන් ගත්තා නම් ඉවරනේ. ආණ්ඩුවට කියන්නේ ඉවරනේ. මම මේ කියන්න මේ හොඳ වෙලාවට ආවේ. ජයවා ජයවා. ඉතින් මේවා තමයි මේ රටේ තියෙන ප්‍රශ්න. ආණ්ඩුව අපි දන්නේ මොනා කරනවද කියලා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා පැත්තකට දාලා මේ කරන වැඩවලින් වෙන්නේ අලුත් මාෆියාවල් වර්ධනය වෙනවා. තියෙන පරණ මාෆියාව මට්ටු කරන්න හිතාගෙනද නැත්නම් වෙන දේ කරද්ද නැහැ. මම ඉල්ලන්නේ අපි රජයෙන් කරුණාකර මේ මිනිස්සුන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවත් ලබා දෙන්න කියලා. ඉතින් තව දවසක හම් වෙනකන් ගිහිල්ලා එන්න මම ඩිල්ෂාන්.